වර්තමානයේ දක්නට ලැබෙන ඖෂධිත හිඟය හිඟයට ප්‍රධාන හේතුව තමයි පහුගිය කාල සීමාවේදී විදේශ මුදල් හිඟය නිසා ණයවර ලිපි වෘත කරගන්න නොහැකි වීම. හැබැයි පහුගිය දවස් 5 අපිට පුළුවන්කම ලැබුණා ඖෂධ 282කට අදාළ වෙන ණයවර ලිපි වෘත කරගන්න. එතකොට මේ ඖෂධ අපේ රටට ලැබෙන්නේ තවත් දින 90ක පමණ කාලයක් ගත වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ අතර කාල පරාසයේදී ඇතැම් ඖෂධ රෝහල්වල ගියක් ඇති වෙන්න පුළුවන් නිසා අපි අපිට හිතවත් රටවල් ගණනාවකින් ඉල්ලීමක් කරා මේ වෙලාවේ අපිට උදව් කරන්න කියලා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපි ඉල්ලීමක් කරා, රතු පුරුෂ සංවිධානයෙන් ඉල්ලීමක් කරා. ඊට ප්‍රතිචාර හැටියට ඉන්දියානු රජයේ හදිසි ඖෂධ ආධාරයක් ලබාගෙන තීරණය කරලා ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවක් මගින් ලබන බදාදා වෙනකොට ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101ක් අපේ රටට එවන බව ඊයේ රාත්‍රියේ ඉන්දියානු මහකොම සර්විස් කාර්යාලය අපිට දැනුම් දුන්නා. ඒ වගේම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇමරිකානු ඩොලර් මිලියන 1.37කට අදාළ වෛද්‍ය ආධාර ප්‍රමාණයක් ඉදිරි සති දෙකක ඇතුළත ලබා දෙනවා කියලා අපිට දැනුම් දුන්නා. ඒත් එක්කම ඉන්දුනීසියාව සහ තායිලන්තයත් අපිට සැලකිය යුතු මට්ටමේ වෛද්‍ය ආධාරයක් ලබා දෙන බව මේ වෙනකොට තහවුරු කරලා තියෙනවා. ඉතින් මේ ඒත් එක්කම ලෝපුරා සිටින ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා අපිට උපකාර කරන්න ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ ලැබෙන ආධාර උපකාරත් එක්ක මම හිතනවා අර ණයවර ලිපි විවෘත කරාට පස්සේ ඒ ඖෂධ ලැබෙන්න ගත වෙන කාලය තුළ ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නේ විසඳගන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා. විශේෂයෙන්ම මේ දවස් 90ක පමණ කාලේ අපි ක්‍රමනාකරණය කරගත්තොත් සාමාන්‍ය ණයවර ලිපියකින් අපිට අවුරුද්දකට ප්‍රමාණවත් ඖෂධ ලැබෙනවා. එතකොට මේ දවස් 90 අපි රැකගත්තොත් ආරක්ෂා කරගත්තොත් ඉතින් පස්සේ මම හිතන්නේ අවුරුද්දකින් ඉතර කාලයක් අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට අපි කටයුතු යොදාගෙන යනවා.